චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ සූර්යා ලෝකයෙන් හැරපු මිනිසුන්ට. අභිධර්මය දේශනා කරන්නේ සිහින ලෝකෙට හැරපු මිනිසුන්ට. ඒක තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ කියන්නේ. සිහින ලෝකෙට හැරපු මිනිසුන්ට අභිධර්මය දේශනා කරලා තියෙන්නේ. සූර්යා ලෝකයට හැරපු මිනිසුන්ට තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙන්නේ. ආර්ය සත්‍ය හතර අතික්‍රමණය කරයින් පස්සේ අභිධර්මය තියෙන්නේ. රහතන් වහන්සේලාට විතරයි අභිධර්මය තේරෙන්නේ. පුතජනෙන්ට අභිධර්මය තේරෙනවයි කියලා හිතනවනම් ඒක විහිළුවක් වෙන්නේ. අහන්න පුළුවන්, තේරෙන්නේ නැහැ. අභිධර්මයේ තියෙන්නේ කොහෙද කියලා දන්නවද? අභිධර්මයේ තියෙන්නේ මරුණයින් පස්සේ සහ නිින්ද ගියයින් පස්සේ තියෙන ලෝකයේ තුල වෙනවා. මේක ස්ථිර නියාම ධර්මයක් වෙනවා. ධම්සක්පවතුන් සූත්‍රය චතුරාර්ය සත්‍ය දේශනා කරන එක. ධම්සක්පවතුන් සූත්‍රය අඤ්ඤා කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාමස්ස ජීලට දේශනා කරපු සූත්‍රය තමයි ධම්සක්පවතුන් සූත්‍රය. මේක ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවීමට දේශනා කරන සූත්‍රයක්. ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙන්න ඇස පූර්ණ කළ යුතු වෙන. චක්කව පූර්ණ කළ යුතු වෙන. චක්කුකරණී ඥානකරණී උපසමය අභිඥාය සම්බෝධාය නිබ්බාණාය සම්බස්සති කියන තැනදී මගපලය එලා ගන්න. මේ මගපල හතර කෙලවර වෙච්ච කට්ටියන්ට අනන්ත ලක්ෂණේ දේශනා. අනන්ත ලක්ෂණේ අභිධර්මයේ. අනන්ත ලක්ෂණේ දේශනා වෙන්නේ දෙව්බඹුන්ට. දෙව්බඹුන්ට දේශනා කරන එක සූර්යාලෝකයේ ආර්ය සත්‍ය හතර කෙලවර කරපු රහතන් වහන්සේලාට පමණක් තේරෙනවා. අභිධර්මයේ කෘතඥයව දේශනා කරාට කියන එකටත් තේරිලා දේශනා කරන එකක් නෙවෙනවා, අහන එකටත් නොතේරෙනවා. නිින්ද ගියන් පස්සේ තියෙන ධර්මය තමයි අභිධර්මය කියලා කියන්නේ. මෙහි උඹලා නිදාගත්තොත් විතරයි ඒක තේරෙන්නේ. මෙහෙදි හිත නිදිමි කරපු මිනිසුන්ට විතරයි අභිධර්මය තේරෙන්නේ. සූර්යා ලෝකෙන් හිත නිදි කරපු මිනිසුන්ට අභිධර්මය තේරෙන්නේ. ඒක තියෙන්නේ හීන ලෝකයේ තුල. එක්ක කය නිදාගෙන තියෙන්න ඕන අභිධර්මයේ තේරෙන්න. නැත්තම් හිත නිදාගෙන තියෙන්න ඕන අභිධර්මයේ තේරෙන්න. හිත නිදි කරන ධර්මය තමයි ධම්සක්පවතුන් සූත්‍රය. ඒකෙන් තමයි 180 පූර්ණ කරගන්නේ. හිත නිදි කර. හිත නිදාගත්තයින් පස්සේ තියෙන්නේ අභිධර්මයේ. උඹලට මෙහෙදි හිත නිදා ගන්න නැතුව අභිධර්මය නොතේරෙ. බල නිින්ද ගියයින් පස්සේ අභිධර්මයේ තියෙන. එහෙදි බලට අභිධර්මයක් හොයන්න දෙන්නේ නැති වෙන. ඒක හීන ලෝකෙ. උඹ දන්න මගුල කියලා තමයි මට කියන්න වෙන්නේ කියලා තොට කියන්නේ. තේරුණාද දේවදත්ත? නිර්වාණය පසක් කරපු මිනිසුන්ට අභිධර්මයේ තේරෙ. තෝ වගේ මීහරෙකු කොහොමද අභිධර්මයක් තේරෙ? මොකක් කරි එකක් හිතට වැදිලා තියෙනවා නම් ඒක නිර්වාණය කියලා හිතාගෙන ඉන්නවා නම් හිත නිදි නැත්තම් ඌට අභිධර්මයක් නොතේරෙ. මෙහෙ ඉන්න තෝ වගේ කෘතඥයෙකුට ඒ වගේම මේ අකුරු කොට නැවුන්ට අභිධර්මයක් නොතේරෙ. ඒක මම දේශනා කරන්නේ 360 ගෲප් එකේ. ඒක එරංගට තේරෙන එකක් වෙන. 360 ගෲප් එකට තේරෙන එකක් වෙන. ඔය ඉම උද්දාන මිනිසුන්ට තේරෙන එකක් වෙන. අනිත් අකුරු කොටන මෙහෙ නිවන් දැක්කයි කියලා හිතාගෙන ඉන්න කෘතඥ බොලාට අභිධර්මයට කිට්ටු වෙන්නවක්වත් බැරිය කියලා මම කියනවා. නිවන් දැකපු මිනිස්සුන්ට අභිධර්මයේ තේරෙන එකක් වෙනවා. තොපියගේ කෘතඥයන්ට අභිධර්මයේ කියන වචනේ විතරක් අහන්න පුළුවන් වෙනවා. අමන්ත භද්‍ර කියනවනේ මරණයෙන් එහා පැත්තේ කතාවක් මම කියන්නේ කියලා. තොපි මරණය කියන වචනේ අහලා තිබුණට මැරිච් එකා ඉන්න තැන දන්නේ නැහැනේ. මැරිච් එකා ඉන්නේ උඹලා නිින්ද ගියාට පස්සේ තියෙන ලෝකයේ තුල වෙන. මැරිච් එකා ඉන්නේ උඹලා නිින්ද ගියාට පස්සේ තියෙන ලෝකයේ. සමන්ත භද්‍ර දේශනා කරන්නේ අභිධර්මයේ. අභිධර්මය මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නැති එකක් වෙයි. අභිධර්මය තේරුම් ගන්න විශ්ව දොරටුව විවෘත කළ යුතු වෙනවා. නිවන් දොරටුව විවෘත කළ යුතු වෙනවා. ඒක 180 වෙනවා. 180 පූර්ණ කරපු මිනිස්සෙකුට අභිධර්මය තේරෙනවා. තේරෙන්න දෙයක් නැහැ. ඌ අභිධර්මයේ තුල ඉන්න කෙනෙක් වෙනවා. ඌ ඉන්නේ හීන ලෝකෙ වෙනවා. සූර්යා ලෝකයේ තුලින් පේන වපසරිය හීන ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කට්ටියන්ට දේශනා කරායින් පස්සේ අභිධර්මය තේරෙනවා. බලා හිත නිදි කරලත් නැතුව නිකන් සමන්ත භද්‍ර දේශනාව ඇහුවයි කියලා ඔය වැලිමලු ඉන්න එකෙක්වත් අභිධර්මය නොතේරෙන උන් ඉන්න. 180 පූර්ණ වෙච්ච කෙනාට කොහේ හිටියත් පේන්නේ ලෝකයේ සීනයක් ආකාරයට. එයා දන්නෝ පේන්නේ සීනයක් කියලා. එයා විතරයි දන්නේ සීනයක් පේන්නේ කියලා. අනික කටියන්ට තේරෙන්නේ නැහැ මේ ඉන්නේ සීනයක් තුලයි කියලා. ආර්ය සත්‍ය හතර
කෙලවර කරපු කෙනාට සූර්යාලෝකයේ හිටියත් අභිධර්මය පේනු. නින්දට ගියත් පේන්නේ අභිධර්මය වෙන. ඔ මැරිච්ච උන් නිදාගත්ත උන් යන්නේ සිහින ලෝකෙට වෙන. උන් එහෙදි දන්නේ නැහැ මේක සූර්යා නැතුව මගේ ශරීරෙත් නැතුව පේන එකක් කිය. ශරීරෙත් සූර්යාත් නැතුව පේන ලෝකයක්ක මේ පේන්නේ කිය. 180 පූර්ණ වෙච්ච කෙනාට චතුරාර්ය සත්‍ය කෙලවර කරපු කෙනාට හීන ලෝකෙට ගියත් එකයි මෙහි ගියත් එකයි. ඔහුට 360 පූර්ණයි. ඒකනේ මම කිව්වේ අභිධර්මය තේරෙන්නේ රහතන් වහන්සේලට විතරයි කියලා. අභිධර්මය තේරෙන්නේ රහතන් වහන්සේලට විතරයි කියලා. දැන් සූර්යාලෝකයට වැස්සෙන් පස්සේ මිනිසුන්ට තේරෙන්නේ මේක හීනයක්ක කියලා. හීන ලෝකයට වැස්සෙන් පස්සේ මිනිසුන්ට තේරෙන්නේ මේක හීනයක්ක කියලා. සිහිනයක් වෙන්නේ මේ 180 නිසා. 180 පූර්ණ වෙච්ච කෙනාට සූර්යාලෝකය තුල පේන්නේ හීන ලෝකයක්. ස්ට්‍රක් ලෝකයක්. 180 පූර්ණ වෙච්ච කෙනාට නිින්ද ගියන් පස්සේ පේන්නේ හීන ලෝකයක්. ඇවිදින්න පුළුවන් එක. දෙකේ වෙනස තියෙන්නේ එච්චර. ඕගොල්ලන් නොදෙන හීනේ දැකලා නැගිටිනවා. රහතන් වහන්සේලා හීනේ දකිමින් මේ දකින්නේ හීනයක් බව දැනගෙන ඉඳලා නැගිටිනවා. නැගිට්ටත් තියෙන්නේ හීන ලෝකෙ විතර. ඒ 180 තියෙන ලක්ෂණයක් වෙනවා. රහතන් වහන්සේලා පරිනිර්වාණගත වෙනකන් නාම රූප තියෙනවා. නාම රූප තියෙනවා. දැන් ඕගොල්ලන් ලියන එක මට පේන්නේ නැත්තම්, රූපයක් තිබුණේ නැත්තම්, නාමයක් තිබුණේ නැත්තම් මට පිළිතුරු දෙන්න බැරි වෙනවා. හීන ලෝකයේ ඇතුළට ගිහිල්ලා බණ කියනවා. උදේට හැරලත් බණ කියනවා. ඒකට හේතුව තාම රූප නාම තියෙන මිනිසුන්ට තනි රූපයක් හැටියටත් සියලු නාම එකක් හැටියටත් බලන්න බැරි නිසා වෙනවා. මට සියලු නාමත් සියලු නුම් රූපත් දෙකම එකට පේන කෙනා වෙනවා. හීනේ ඇතුළට ගියත් නාම රූප තියෙනවා. මෙහෙ හිටියත් නාම රූප තියෙනවා. වෙනස් වෙන්නේ සමස්තය එකට පේන එක විතරක් වෙනවා. එක නාමයකට හසු වෙච්ච එක විතරක් වෙනවා. රෝදය දකිනවා. ගැලවිලා බලනවා. සංඛ්‍යාතෙන් ගැලවිලා බල. ඔය පෝන් එකත් එක්ක සමස්තයම පෙනෙමින් ජීවත් වෙනවා. රහතන් වහන්සේලට ඇස් පේන්නේ නැහැ කියලා කියනවා කවුරු හරි. රහතන් වහන්සේලට නාමයන් හඳුනා ගන්න බෑ කියනවා කවුරු හරි. මේ සියල්ල හඳුනනවා. නමුත් එකක් නිරෝධ වෙලා තියෙනවා. සිහිනය තුල කය නිරෝධ වෙලා තියෙනවා. ඒ උනාට හැරිලා තියෙනවා. හීනේ බලන්නේ ඇස් දෙකෙන් වෙනවනේ. ඒ උනාට පියම් බලන ලෝකයක් තියෙනවා. ඇරන් බලන ලෝකයක් තියෙනවා. මේ ලෝක දෙකේම 180 තියෙනවා. ආලෝකයේ තියෙනවා නම් එතන 180 තියෙනවා. ආලෝකේ නැත්තම් පරිනිර්වාණය තියෙනවා. නැත්තම් අන්ධ වෙලායි. ඇයි මේව බලන්නේ නැත්ද? මේව උඹලට පේන්නේ නැද්ද? පේන. පෙනුනට පේන්නේ උඹලට පේන විදිහට නොවෙනවා. පෘථග්ජනයට පේන විදිහට නොවෙනවා. රහතන් වහන්සේලට පේන. රහතන් වහන්සේට පේනවා. පේන්නෙත් නැති වෙන්න එපා. ඕ කියන විදිහට. නිරෝධ වෙලයි තියෙන්නේ පේන්නෙත්. පේන්නේ නැහැ. පේන්නේ නැහැ වෙන්න බෑ. පේනවා. පේන විදිය වෙනස් වෙලා තියෙනවා. සමස්තය එකට පේනවා. එකට පේන තැන නිර්වාණය තියෙනවා. එක එක පේන තැන සංකාරය තියෙනවා. එක එක අහනකොට සංකාරය තියෙනවා. සංඛ්‍යාතය තුල සංකාරය තියෙනවා. සමස්තය තුල විසංකාරය තියෙනවා.